හනේ කත් ඇගේ දෙසවන පුරා ගියා. ඇත්තටම මෙයා දැන් ටික කාලෙක ඉඳලා මේ ගැන කියන්නේ අපිට. ඔහුගේ මව විය හැකියි සිටිය හැකි කාන්තාවක් කියනු ඇයට ඇහුණා. බොරු මොකටද? මෙයාට මේ අපි ප්‍රපෝසල් කීපයක් බලලා තියෙනවද? ඒත් ඉතින් මෙයා කැමති වුණේ නැහනේ. මේ දුවගේ ෆොටෝ එකක් පෙන්නලා මට කිව්වා මෙයා තමයි අම්මේ හොඳ කියලා. ඇයි එහෙම කියද්දි කාටත් ප්‍රශ්නයක් වුණේ ආන්නයට වගේම ෆොටෝ එකක් කොහෙන්ද කියලා. එතකොට ෆොටෝ එකක්? අම්මා දෙගිඩියාවෙන් විමසුවා. ආ මෙයා ඉතින් කැමරාමන්නේ, කොහෙ ගියත් පොඩි කැමරා එක අතේ. ඇය කියනු ඇසී ආන්න හිමීට පුටුවෙන් නැගිටලා ඇවිත් දොර රෙද්ද මෑත් කරලා බැලුවා. කෝවනේ මනමාලයා. ඇගේ දැස් හෙව්වේ ඒ විදිහට. පේන්නේ නෑනේ. ඇයි තමාටම කියාගත්තේ චකිතයින්. ගත වී ගියේ නිමේෂයක්. රූපේනම් අද තිබුණට හෙට නැති වෙන්න පුළුවන්නේ. හිත හොඳකම තමයි වටින්නේ. ආන්‍යගේ දෙපතුල් දක්වා හිරිවැටි යනවා මෙන් ඇයට දැනුනේ වචන ඇහිලා. මං ගැනද මේ කියන්නේ? අනේ. ආන්‍ය ළමෙදට අතක් තියාගෙන එක තැනම හිටගෙන හිටියා. අපිට ඉතින් ලස්සන හිතක් තියෙන දුවෙක් තමයි හොඳ. ඒ වචන වලින් ආන්‍ය තවත් නොසන්සුන් වුණා. මේ දුවගේ නම මොකද්ද? තලත්ෑනි කතා අම්මා දිහාට ඡායාරූපයේ දිගු කරමින් ඇහුවා. මේ හැමෝම නිහඬයි. අම්මද ගොත ගසමින් වචන අහුලනවා. මේ දුව මගේ ලොකු දුව ආන්‍ය. ඒ වචන ඇහෙද්දි ආන්‍යගේ ඇස්වලින් කඳුළු ගලාගෙන ගියේ මහ වැස්සක් වගේ. ආන්‍ය ලස්සනයිනේ. අපේ පුතාගේ නමත් වෙනස් නමක්. එයා මනුදක. ඇය ආඩම්බරයෙන් කියද්දි ආන්‍යහට ඒ නම කොහේදී හෝ අහලා පුරුදු නමක් කියලා හිතුණා. මම මනුදක. ඒ අතීතයට ඇය ගියා. මේ එදා ඇයව හමු වූ ඔහු නොවේද? ආන්‍ය නොයිව සිලෙනේ මේ අතේ රුව සෙව්වා. කෝ දුව කියලා ඒ අම්ම ඇහුවේ එතකොටමයි. ඉන්න මං කැන්දන් එන්නම් යයි කී අම්ම එතනින් නැගිටලා ආවේ නොයිව සිල්ලෙන්. නංගිලා දෙන්නම හිටියේ ඇස් අදහ ගන්න බැරුව. අම්ම ඇවි තාන්‍යව එක්කගෙන ගියේ පළමු වතාවට කෙනෙකු ඉදිරියට එදයි. අද හැමෝගෙම අවධානයේ ඇස් ළඟ. ආන්‍යගෙත් මනුදකගෙත් විවාහය සිදුවුනේ ඒ විදිහට. ඔයා ඉතින් හැංගිලා හිටිය ඇති දැන්. මනුදක කිව්වේ එහෙම. ලස්සනට හැමෝම නොරැවටෙන බවට කදිම නිදසුන උනේ ආන්‍ය. කෙනෙක්ගේ හැමේ පාට කියන්නේවත් පෙනුමේ ලස්සන කියන්නේවත් ආදරයක් අලුතෙන් ඇති වෙන බැඳීමකට හැංගීමක් නෙමෙයි කියලා කළු කෙල්ලගේ ආදරෙන් ඔයාලා තේරුම් ගන්න ඇති. කතාව පුරාවටම එකතු වෙලා හිටපුවාට බොහොම ස්තුතියි.